අයිබෝවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ දේශය සන්නාමය අද දෙරන 24වන් දහවල් දොළහයිතිය අපගේ ප්‍රධාන ප්‍රෝධ ප්‍රකාශයක් සම්ගෙන් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂපා. වැත්පත්තට එරෙහිව මාතර කඩවැසේ මහරාධිකරණය අසල වැඩි තැබීමක් අයෙක් මරුට අනුර සේනානායකට අදක් ඇප නැහැ. ඩෙංගු වසංගත තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. බ්‍රිතාන්‍ය ජනමත විචාරණය ඇරඹේ. හින්දුස්ථාන් ශාස්ත්‍රීය වයලීන වාදනයේ පස්වෙනි පරපුරේ සංගීතඥයෙකු වන මහාචාර්ය වී බලාජි මහතා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා ඒ ජනාධිපති නිල නිවසේදී. පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ හින්දුස්ථාන් ශාස්ත්‍රීය වයලීන වාදනයේ පස්වෙනි පරපුරේ සංගීතඥයෙකු වන මහාචාර්ය වී බලාජි මහතා ඊයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. එම අවස්ථාවට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හිටපු අමාත්‍ය ආතවුද සෙනවිරත්න මහතා සහ බලාජි මහතාගේ පවුලේ සමාජිකයින් එක්ව සිටියා. අනතුරුව මහාචාර්ය වී බලාජි මහතා සහ ඔහුගේ පුත් අනන්ත රාමන් යන මහතුරුන් ජනාධිපතිවරයා ඉදිරියේ වයිලින වාදනයක් ඉදිරිපත් කළා. ජංගම දුරකථන මාර්ගයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානය සමග සම්බන්ධතා පැවැත්වීමට තරුණ පරම්පරාවට ඉදිරියේදී අවස්ථාව සලසා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙබව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට ඊ සමාජිකත්ව කාඩ්පත පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 92 ජන්මදිනය නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ යෙදවුම ස්මාර්ට් ජංගම දුරකථන මගින් බාගත කිරීමෙන් මෙම සමාජිකත්වය ලබාගත හැකි. විශේෂයෙන්ම අද අපි මේ දිනේ තෝරාගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මතක් කරන්ට. එක්සත් ජාතික පක්ෂය තමයි ඉදිරියට යන පක්ෂය. මොකද රට ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ නිසා අපි මේ රටේ නිවාස ලක්ෂ 5ක් ඊළඟ අවුරුදු 5ේ ඉදිකරන්ට කියලා තීරණය කළා තියෙනවා. මොකද්ද අපේ අරමුණ? දරකියා ලක්ෂ 10ක් බිහි කරන්න මේ රටේ තරුණ තරුණියන්ට. ශක්තිමත් මධ්‍යම පන්තියක් හදන්න. එදා තිබුණ පෝත් සිටි එක අද ඉන්දියන් සාගරයේ මැද මූල්‍ය නගරයක් බවට පත් කරනවා. ලංකාව ඉතිහාසයේ තිබුණේ ඉන්දියන් සාගරයේ මැද පොහොසත් රටක් හැටියට. අපිට ඕනේ හැම එක්කෙනා පොහොසත් කරන්න. ඒකේ ප්‍රධාන එකක් තමයි IT තාක්ෂණය. අද මෙතන මේ IT තාක්ෂණය හදන්නේ ඉලෙක්ට්‍රොනික සමාජික පත දුන්නේ මේ රට ජංගම කොම්පියුටර් ගෙනත් දුන්න එක්සත් ජාතික පක්ෂය, ජංගම දුරකථන ගෙනත් දුන්න එක්සත් ජාතික පක්ෂය, ඉන්ටර්නෙට් එකට ඇතුල් කරලා දුන්න එක්සත් ජාතික පක්ෂය, Wi-Fi ලැබලා දීලා දෙන එක්සත් ජාතික පක්ෂය, රූපවාහිනිය ලැබලා දුන්න එක්සත් ජාතික පක්ෂය. එහෙනම් අද Taman ජීවත් වෙන්නේ විද්‍යුත් යුගයක. එහෙනම් ඒකේ මූලික කාරණේ තමයි ඉලෙක්ට්‍රොනික සමාජික පත්‍රය. Tamanට පුළුවන් වෙයි Tamanගේ ජංගම දුරකථනයේ මාර්ගය ශ්‍රීකොත එක්ක සම්බන්ධකම් තියාගන්න. තව පරම්පරාවක් තියෙනවා මේ පක්ෂය බාර ගන්න. ඒ පරම්පරාව තමයි මේ තරුණ පරම්පරාව. එන්න ඇතුල් වෙන්න මේ පක්ෂය බාර ගන්න. අපි කරපු වැඩ කටයුතු දැන් අවසන් වෙගෙන එනවා. දැන් තරුණයන්ට වාහනයක් තියෙනවා. ඒ වාහනයට ඇතුල් වෙන්න. තමන්ගේ ජංගම දුරකථනයෙන් මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඒකපත විපක්ෂයේ නියෝජනය කරන කිසියෙකු ආණ්ඩුවට එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බන්ධනාගාරගත කර සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා හමුවීමෙන් අනතුරුව මාත වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාරගත කර සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගමන්පිල මහතා හමුවීම සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණියා. අනතුරු උදේ ගමන්පිල මහතා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක්වීමට බන්ධනාගාර බසෙන් පිටත්ව යන අයුරු දක්නට ලැබුණා. ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසමිල් මහතාගේ සුවදුක් විමසීම සඳහා එක් වුණා. දේශපාලන හිරකරුවෝ ටික බලන්න ගියා. ඇත්ත වශයෙන්ම මුසාමිල් මාසුමයිල් සහෝදරයයි ජයසිද්ධි ජයසිංහ ඒ වගේම රණවිරු මම බැලුවා. බොහොම පැහැදිලි එක එක කෙනාගේ දේශපාලන මේ දේශපාලඥයෝ හිර කරන්න පුළුවන්. නමුත් ජනතා මතය හිර කරන්න පුළුවන් කමක් නැහැ. ජනතා මතය මොකද්ද කියන එක පෙනේ. ඉතින් මෙයාලට ඕන ජනතාව මෙහෙවන නායකයෝ හිර කරලා එකින් නිකාවට මඩ ගහලා පලි ගැනීම විතරයි මේ රජයෙන් ඉතාම දක්ෂ ලෙස කරන්නේ. මේ රාජිතමත්තුමා කියනවා මේ ඔබතුමා වැරදි කරලා නැහැ මේ ඔබතුමාගේ පොල් එකට ඒක එතුමාගෙන් අහන්න ඕනේ. තුමාම කියනවා තුමාම ළම අනිත් විදියට කිව්වා මැතිවරණ ව්‍යාපාරේ කට්ටිය කිව්වා. ඉතින් ඒ කට්ටියම තමයි කිව්වා කියන්නේ නොකියන්නේ ඔක්කොම. ඒකාපති පක්ෂ කට්ටිය ආණ්ඩුවට එකතු වෙනවා කියලා අද එකතු වෙනවා හෙට එකතු වෙනවා කියන්නේ මොකද මේ වෙන්නේ? එක්කෙනෙක්වත් එක්ක හුවෙන්නේ නැහැ. ඒකාපති විපක්ෂයේ මේ විදියටම තියෙනවා. මේ අලුත් පක්ෂයට සමාජිකයන් බලව ගන්නවා අපේ සංවිධායක. නෑ ඒකක් නෑ ඒකක් නෑ තාම. ඒ කියන්නේ අලුත් පක්ෂයේ තම සූදානම් නැද්ද? විලාව එනකන් ඉන්න. තව කල්යයිද වෙලාව? ලාව බලන්න බලාගෙන ඉන්නකෝ අපි ශ්‍රී ලංකා කාර්යෝනේ. ඇතිබුන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සංධානයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන්නේ සිය දූෂණ චෝදනා වසන් කර ගැනීම සඳහා බව හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් පවසනවා. ඔවුන් මෙබව සඳහන් කළේ ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී. අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න හදන්නේ මේ බැටළු හම් පොරෝගත්ත වෘකිය පිරිස. ඉන්නකන් ගසා කාලා විනාශ කරලා අද කියනවා අපි වෙනත් කෙනෙක් යට දෙනවලු. හැබැයි ඔය එනවා කියන නායකයත් එක්ක තමයි පසුගිය ජනාධිපතිවරණලා අපේ මහින්ද රාජපක්ෂ මහත්මිය පරාද වෙච්ච ගමන් ඊට පස්සෙන්ද ඔය කියන බැසිල් රාජපක්ෂ මහත්මිය රට ගියා. ඉතින් ආපහු අපිට ඒ වගේ නායකයෙක් එක්ක මේ එන කට්ටිය මේ රට කරයිද? මේ ලොකු දේශපාලන ඩීල් එකක් යන්නේ. අපි කියනවා මේ පළාත් පාලන ආයතන මේ දඟලන කණ්ඩායමට බොරුවට දඟලන්න එපා. යනවනම් යන්න. මොනවද මේ කියන්නේ? හැමදාම මාධ්‍ය සාකච්ඡා තියදී මොකද්ද අපි ශ්‍රී ලංකාවේ නිදහසල යනවා කියලා කීකී ඉන්නේ ඇයි? ගිහිලා ඉල්ලලා පෙන්නන්නකෝ අපිට ජයග්‍රහණ කරන්න පුළුවන්ද කියලා. අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂ කියන අපි ඉල්ලීමක් කරනවා. මේ හොරකම් වහගන්න, තමන්ගේ දූෂණ වහගන්න දඟලන මේ කණ්ඩායම කියන මේ කතන්දරයට පැවටෙන්න එපා. වැඩ්බත්ත 15 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද මාතර දිස්ත්‍රික්කයේ සියලු නගරවල වෙළඳ සැල් වසා විරෝධතාවක් පැවැත්වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඇතැම් නගරවල මේ වන විටත් එම විරෝධතාවය ක්‍රියාත්මක වන බවයි. දේශීය ව්‍යාපාරිකයා බිඳවට්ටන වැඩි කළ වැඩ්බද්ද හකුලා ගන්නා ලෙසට රජයට පළ කරමින් කමරුපිටිය වෙළඳ සංගමය සංවිධාන කළ විරෝධතාව අද පෙරවරුවේ ආරම්භ වුණේ කමරුපිටිය බුදු පිළිමය අසලින්. අනතුරුව විරෝධතාකරුවන් කමරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පළ දක්වා පාගමනින් පැමිණ එහිදී විරෝධතාවයේ නිරත වුණා. අපි මේ විරෝධතා ව්‍යාපාරය පවත්වන්නේ කිසිම දේශපාලන පක්ෂයකට හෝ රජයකට හෝ කිසිම දෙයකට විරුද්ධව නෙමෙයි. මොකද ව්‍යාපාරික හැටියට මේ සියලු දෙනාට මෙල්ලලා තියෙන මේ පීඩාකාරී බදු ප්‍රතිපත්තිය අපිට මේ බදු ගෙවන්න බෑ. ඒක නිසා අපිට මේ සරල බදු ක්‍රමයක් මේ ව්‍යාපාරිකයන්ට තොගහා සිල්ලර වෙළඳාමටත් මේ බදු ප්‍රතිපත්තිය හඳුනලා දීපු තුන නරකම ප්‍රතිඵල විදිහට අත් වෙලා තියෙන්නේ. මේ අතර මොරවක වෙළඳ සංගමය සංවිධාන කළ වැඩබදු විරෝධතාවයේ හේතුවෙන් මොරවක නගරයේ අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්වයයි මේ. වැඩබදු බරින් ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා නිදහස් කරන ලෙසට රජයට බල කරමින් බොරවක වෙළඳ සංගම් සාමාජිකයින් පොදු වෙළඳ පළාසල සිට පාගමනින් ප්‍රධාන බස් නැවතුම්පළ දක්වා පැමිණ විරෝධතාවයේ නිරත වුණා. මේ අතර මාතර වැලිගම වෙළඳ සංගමයේද අද වැඩබදු විරෝධයක් සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන් වැලිගම ප්‍රධාන බස් නැවතුම්පළේ සිට නගරය පුරා ගමන් කරමින් විරෝධතාවයේ නිරත වුණේ වැඩබද්ද හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින්. මේ අතර ප්‍රධාන වැඩබදු විරෝධතාව සංවිධානය කර ඇති මාතර නගරයේ අද දක්නට ලැබුණු තත්වයයි මේ.
මාතර වෙළඳ සංගමය සංවිධානය කරන මෙම විරෝධතාව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ අතර අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විටත් එම විරෝධතාවය ක්‍රියාත්මක වන බවයි. රක්බි ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරහිම්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ නඩුව අද කැඳු අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙම නියෝගය ලබා දුන් බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු KS උදේකුමාර් පැවසුවේ. රක්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණයට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරහිම්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා යන තැක්කරුවන්ට අත ලබා දීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද ප්‍රතික්ෂේප කළා. අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී රජයේ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කැනඩාවේ පිහිටි බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රසාදාගාරය වෙත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. එම පරීක්ෂණ වාර්තාව අගෝස්තු මාසයේ පමණ ලැබෙන විටයි අපේක්ෂා කරන බවද Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Yalit Prote. මහර මහේස්ත්‍රාත් අධිකරණ ආසන්නයේ තියාද පෙරවරුවේ සිදු වෙඩි තැබීමකින් පුත්කලයේ කුමිය ගොස් තිබෙනවා. සිදුව පිළිබඳව කඩවත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි පුද්ගලයා. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි සුරේෂ් අසංග සිල්වා නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති බවයි රාගම රෝහල් පොලිසිය සඳහන් කළේ. මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් සත්‍යන්ත පුවත්පත්වල වකුගඩු අවශ්‍ය බවට සඳහන් දැන්වීම්වල ඇති දුරකථන අංකවලට අමතා වකුගඩු සැපයිය හැකි බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. සැකකරු 37 හැවිරිදි අකුරැස්ස අතුරුලිය ප්‍රදේශයේ පදිංචි තිදරුපියෙක්. මෙම සැකකරු වකුගඩු සැපයිය හැකි බව පැවසීමෙන් පසු ඔහුගේ ගමන් වියදම සඳහා රුපියල් දසදහසක මුදලක් දුරකථනය හරහා ගෙවන ලෙස දැනුම් දී තිබෙනවා. අකුරැස්ස පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ සැකකරු ගෘහ සේවිකාවන් අවශ්‍ය බවට සඳහන් දැන්වීම්වල ඇති දුරකථන අංකවලට කාන්තාවන් යොදවා ඇමතුම් ලබා දී මග වියදම් ලෙස රුපියල් 1000 සහ රුපියල් 2000 වශයෙන් දුරකථනය හරහා ලබාගෙන ඇති බවයි. මොහු මේට අමතරව ස්ත්‍රී දෝෂණයක් සම්බන්ධව අනුරාධපුර අධිකරණය වසර 5ක් තිස්සේ මගහරිමින් සිටි අයෙක්.
එසේම සැකකරු බාලවයස්කාර දැරියක් නිර්වත් කොට රූගත කිරීමේ වරදට මාස 8ක කාලයක් සිරදඬුවම් ලබා පැමිණි අයකු වන අතර ඔහුට එරෙහිව වරෙන්තු කිහිපයක්ද ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. නිරිතදික වැසි ආරම්භ වීමත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ඩෙංගු මතුරු මර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 18,735 දෙනෙක් වාර්තා වී ඇති අතර මරණ 24ක් සිදුව ඇති බවයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ යටතේ මේ මාස 30 දින සිට ජූලි 2 දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල කටයුතු සොයා බැලීම සඳහා නිලධාරීන් සිව් දෙනෙකු පත් කිරීමටද යෝජනා වී තිබෙනවා. මෙම ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හදිසි ආපදා කළමනාකරණ ඒකකය පැය 24 පුරා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ජපානයේ සිංහල බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පැවති වෙසක් උළෙලට සමගාමීව සර්වඥ ධාතු අභිවන්දනා පින්කමක් පැවැත්වුණා. ඒ සඳහා ජපානයට වැඩම කර වූ සර්වඥ ධාතුන් වහන්සේ අද දෙවයිනට වැඩම කරවීමට නියමිතයි. ජපාන වෙසක් උළෙලේදී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව නොලැබූ ජපානයේ වෙසෙන බෞද්ධ බැතිමතුන් සඳහා පසුගිය දින කිහිපය පුරා ජපානයේ ප්‍රදේශ ගණනාවකදී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරුණා. ඉන් අනතුරුව අද දිවයිනට වැඩම කරවන ධාතුන් වහන්සේ හම්බන්තොට බෙහෙරගල ආරණ්‍ය සේනාසනයට වැඩම කරවීමට නියමිතයි. පසුගිය පොසොන් දවස 19 ලක්දිව ඉඳගෙන සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමවන්නට යෙදුණ ජපාන් රටට. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේ තුසිත හල්ලලුව මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම ඇතුව ප්‍රභූ පහසුකම් ලබා දීලා සර්වඥ ධාතුන් වහන්සේලා ජපාන් රටට අපි වැඩම කරවලා ඉතාමත්ම විශාල ජනතාවගේ ප්‍රසාදයට පත් වුණා. දහස් සංඛ්‍යාත පිරිස් වන්දනා කරගෙන ශ්‍රී ලංකා ද්වීපයටත් ජපාන් රටටත් සියලු ශ්‍රී ලාංකිකයන්ටත් ආශිර්වාද කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකාවට වැඩම කරවීමට සර්වඥ ධාතුන් වහන්සේලා සූදානමින් ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී එම උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමවීම සඳහා සහාය සලසා දුන්නු ශ්‍රී ලංකා රජයටත් එවැගේම විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ ප්‍රධාන අනුශාසක ධූරීන ගරු කථානායක දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමන් ප්‍රධාන අපි විසුද්ධි මග්ග සංවිධානයටත් අපට ආරාධනා කරපු ජපානයේ සිංහල බෞද්ධ සංගමයටත් වන්දනා මානන කරගත් සියලු දෙනාට ඒ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන්න කැමති වෙනවා. සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන ආරාධිතයාණන් වශයෙන් බෞද්ධ සංගමයෙන් ආරාධනා කළ තිබුණේ ශ්‍රී ලංකා ජපන් තානාපති මහාචාර්ය ගංගානා දිසානායක මැතිතුමන්. තුමන්ටත් අපි ආශිර්වාද කරනවා. පක්ෂ විපක්ෂ පාට පන්ති කුලමල ભેදයක් නැතුව ශ්‍රී ලාංකික ප්‍රභූ ඒ වගේම බොහෝ පිරිස් එකතු වෙලා මේ සිද්ධ කරගත් උදාර පුණ්‍ය ශක්තිය අප හැම දිනාටම මේ පොසොන් නිමාවත් සමග උතුම් ආශිර්වාදයක් වේවා කියලා අපි සෙත්පතන අතර මාධ්‍ය ආවරණය ලබා දුන්නු දෙරණ රූපවාහිනී ආයතනයට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පුණ්‍ය ශීර්ෂයෙන් ආශිර්වාද කරනවා. දැන් සිවුදස විශේෂාංගය. සෞදි අරාබියේ ජෙඩා නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් එවූ ද්‍රව්‍යමය ආධාර මනුස්සද්දරණ ක්‍රියාන්විතය මගින් ඊයේ හංවැල්ල සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාලාව ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සඳහා ලබා දුන්නා. දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාහිත්‍ය හා සමාජ ආයතනය මගින් සංවිධාන කළ දුන්තෙල් බද්දන්සල අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පසුකීදා පැවැත්වුණා. පොළොන්නරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවිධාන කළ මිහිඳු පෙරහැර පසුකෙදා දිඹුලාගල ප්‍රදේශයේ වීථි සංචාරය කළා. අලුත්ගම දර්ගා නගරයේ අඹගහ හන්දිය බුදුමැදුර අසල අලුත්ගම ඥානිස්සර විද්‍යාලයේ දරුවන් විසින් භක්ති ගීත වැඩසටහනක් ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. එසමගින් ප්‍රෝත්ය අවසන් වන සුබ දවසක්.